ආයුබෝවන් සුබ දවසක් හැමෝටම සති දෙකකින් විතර පස්සේ තමයි අද අපි FX Guide LK YouTube channel එක හරහා වීඩියෝ එකක් ඔයගලන්ට අරන් ඉන්නේ. ඉතින් සති දෙකක් පරක් වුණා මම කිව්වා සතියෙන් සතියට වගේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා කියලා. ඉතින් අතර මේකට සමා වෙන්න ඕනේ. හරි. ඉතින් මේ වෙද්දි දැනට ලංකාවේ තිබුණු ප්‍රශ්න සාමාන්‍ය තත්වයකට හැරෙනවා. ඉතින් ඒත් එක්කම මාකට් එකේ පොඩි පොඩි වෙනස්කම් කීපයක්ම සිදු වෙලා තියෙනවා. මම මේ කතා කරන්නේ ෆොරෙක්ස් සම්බන්ධව කතා කරන අයත් එක්ක. ඉතින් ෆොරෙක්ස් මාකට් එකත් සම්බන්ධව ගොඩක් වෙනස් වීම් වෙනවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් මේ වෙද්දි දැනට ට්‍රේඩ් කරන ගොඩක් පිරිසක් එකතු වෙලා ඉන්නවා අපේ YouTube channel එක හා අසන වශයෙන් 4000ක පිරිසක් වගේ එකතු වෙලා ඉන්නවා subscribers ලා. ඉතින් බලන අය නම් ඊට වඩා ගොඩක් වැඩි. ඉතින් මම හැමෝගෙම ආරාධනා කරනවා අපේ YouTube channel එක බලන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මොකද අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ගේ phone එකේ desktop එකේ notification එකක් විදියට ගෙන්න ගන්න පුළුවන් වීඩියෝ එක link එක. ඉතින් අපි ඔයගලන්ට එක්ක මේක කතා කරලා දෙන්නේ binary option සම්බන්ධ සහ forex සම්බන්ධ trading ගැන. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා cryptocurrency trading සම්බන්ධව ලෙසන් සීරීස් එකක් අරන් ඉන්න. ඉතින් ඒ සම්බන්ධව අවශ්‍ය නම් ඉතින් ඔයාලට පුළුවන් පහල කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා තියෙන්නේ. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් ඔයාලට මේ සම්බන්ධ කියන්නේ cryptocurrency trading සම්බන්ධව crypto holding trading මේ වගේ විවිධාකාර කර මේ සබ්ජෙක්ට් තියෙනවා. ඉතින් මේ සබ්ජෙක්ට් කිහිපයක් සම්බන්ධවම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඒ සම්බන්ධව ඩීටේල්ස් අවශ්‍ය නම් වීඩියෝස් අවශ්‍ය නම් අනිවාර්යෙන් බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ සම්බන්ධව අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට අද මම මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට බයිනරි ඔප්ෂන් සම්බන්ධව ගොඩක් අයට තියෙන ගැටලු කීපයක් තියෙනවා. ඉතින් මට හැමදාම වගේ කෝල්ස් එනවා. ඉතින් ඒ කෝල්ස් වලින් ආන්සර් කරලා කතා කරද්දී මට මගෙන් අහන සහ මට තේරෙන ප්‍රශ්න කීපයක් තියෙනවා ඔයගලන්ට තියෙන. ඉතින් ඒ ප්‍රශ්න හැම දෙයක්ම අපි විසඳගෙන වැඩ කරන්නේ කොහොමද, බයිනරි ඔප්ෂන් කියන ට්‍රේඩින් බිස්නස් එකක් විතර හරියට කරන්නේ කොහොමද කියන එක ගොඩක් අය මගෙන් හැමදාම අහන්නේ. ඉතින් ඒ දේ නවත නැවතත් නිවැරදිව කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු ඉස්සරහට. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පේමන්ට් සම්බන්ධව, withdrawal, deposit, ඒ වගේම skrill account, netla account සම්බන්ධව, binary.com account එක සම්බන්ධව කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් තවමත් ඔයා binary.com account එක open කරගෙන නැත්නම් ඔයගලන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එකට යන්න. fxguidelk.club කියන URL එක බලලා description එකේ link එකක් දීලා තියෙනවා. ඔයගලන්ට එතනින් ගිහිල්ලා අපේ වෙබ්සයිට් එක article ටික කියවලා ඒ හරහා අපේ banner එක උඩ click කරලා ඔයාලට පුළුවන් account එක open කරගන්න අපේ partnership එක යටතේ. ඉතින් අනිවාර්යෙන් account එක open කරගන්න binary.com. අපිත් එක්ක ඉස්සරහට වැඩ කරන්න කැමති අය ඉන්නවා නම් binary.com account එක අනිවාර්යෙන් අවශ්‍යයි. ඉතින් අනිත් brokers ලා අපි recommend කරන්නේ නැහැ. binary.com තමයි මේ වෙද්දි වසර 20කට වැඩි කාලයක් තිස්සේ හොඳ customer base එකක් හදාගෙන හොඳ customer මේ trust එකක් තියාගෙන වැඩ කරන broker ආයතනයක් තමයි binary.com කියන්නේ. fast withdrawal එකක් තියෙනවා. deposit කරන්න පුළුවන්. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ custom support එකක් තියෙනවා. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ binary.com අපිට ලංකාවේ ඉන්න අය විදියට හොඳම බ්‍රෝකර් ආයතන විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී අපි වෙබ්සයිට් එක ගැන කතා කරන්න ඕනේ. ඉතින් වෙබ්සයිට් එකේ යූසර්ස්ලා 1 මිලියන් විත් තියෙනවා. මේ වෙද්දී දැනට අවුරුද්දක් වගේ තමයි අපිට වෙබ්සයිට් එක ඕපන් කරලා. ඉතින් මේ වෙද්දී ඇනලිටික්ස් වල 1 මිලියන් ප්ලස් විසිටර්ස්ලා ඉන්නවා අපේ වෙබ්සයිට් එකේ. ඉතින් අතනම ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් අය අපේ වෙබ්සයිට් එක හරහා ගොඩක් දැනුම අරගෙන තියෙනවා. ඉතින් මේකේ ලංකාවේ විතර නෙවෙයි ෆොරිනර්ස් ලාගේ කමෙන්ට්ස් පවා තියෙනවා අපේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙලා. එයාලා ගොඩක් අය රික්වෙස්ට් කරලා තියෙනවා ඉංග්‍රීසි වලින් ආටිකල් දාන වෙබ්සයිට් එක ඕපන් කරන්න කියලා. ඉතින් මට ගොඩක් රික්වෙස්ට් ඇවිත් තියෙනවා. ඉතින් ඒ ලංකාවේ අයගෙන් නෙවෙයි ෆොරිනර්ස් ලාගෙන්. ඉතින් එයාලත් මගේ channel එක බලනවා ගොඩක් අය. ඉතින් සිංහලෙන් මම කතා කරාට සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරන දේවල් එයාලට තේරෙනවා. අපි අර පොඩි පොඩි දේවල් එයාලා ගොඩක් හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඒ ගැන සතුටුයි. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ඉංග්‍රීසි වලින් ආටිකල් ලියලා අපි වෙබ්සයිට් එක ඕපන් කරන්න fxguidelk.club english කියලා. ඉතින් ඒකට ඕගොල්ලන්ගේ සහයෝගය අපිට අවශ්‍යයි. ඉතින් ඇත්තටම
ගොඩක් සතුරේ 1 මිලියන් ඔඩියන්ස් එකක් අපේ වෙබ්සයිට් එකත් එක්ක අවුරුද්දක් වගේ කාලයකදී අවිල්ල තියෙනවා. හරි, ඉතින් ඒකන කතා කරා ඇති දැනට. දැනට මම කතා කරන්නම් මේ විදිහ ඔයගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඩිපොසිට් එක. ඩිපොසිට් කරන්න පුළුවන් ඔප්ෂන් එකක් විදිහට දැනට තියෙන අපිට ස්ක්‍රිල් හරහා ඩිපොසිට් කරන්න විතරයි. binary.com එකට netla support කරන්නෙත් නැහැ මේ වෙද්දි පොඩි අප්ඩේට් එකක් ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට ස්ක්‍රිල් මුදල් සම්බන්ධව ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට අපි හරහා ඩිපොසිට් කරගන්න පුළුවන්. වැඩි විස්තර මම දෙන්නම්. මට කෝල් එකක් දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. මගේ නම් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. අත්‍යවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් විතරක් ඩිපොසිට් සම්බන්ධව මට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම binary.com accounts verify කරන්න යන්න එපා. ඔයගොල්ලෝ ඊමේල් වලට ඩීටේල්ස් යවලා binary.com account verify කරන්න අවශ්‍ය වෙන්නේ එයාලා අපෙන් ඩීටේල්ස් ඉල්ලන වෙලාවට. අපි එයා අදාළ ඩීටේල්ස් ටික දුන්නා නම් හරි, එහෙම නැතුව ඔයාලට අවශ්‍ය වෙලාවට verify කරගන්න යන්න එපා binary.com account එක. ඒ වගේම SQL account එක verify කරගන්න ඕනේ අනිවාර්යෙන්. $140 limit එකක් තමයි තියෙන්නේ verify නොකරනකම්. $140 පෙන්නම ඔයාගේ account එක අනිවාර්යෙන් verify කරන්න ඕනේ. ඒක නිසා SQL account එකකට account එක open කරපු ගමන් ඔයගලන්ට $5ක් 10ක් වගේ පොඩි මුදලක් ස්ක්‍රීන් එකට ට්‍රාන්ස්ෆර් කරලා account එක verify කරගෙන වැඩේ කරන්න. හරි. ඒ වගේම netla ගැන කතා කරන්න බලන්න. netla වලට withdrawal support කරනවා. netla අපි පාවිච්චි කරනවා wallet එකක් විදියට binary forex trading සම්බන්ධව. ඉතින් අපි ඉස්සරහදී කතා කරන බලාපොරොත්තු වෙන cryptocurrency සම්බන්ධව කතා කරනවා, trading සම්බන්ධව. ඉතින් එතෙන්දී නම් අපිට ගොඩක් වැදගත් වෙනවා netla wallet එක. ඉස්සරහට අපි කතා කරමු netla account එක open කරගන්නේ කොහොමද, ඒ දේවල් ටික netla account එකක් නැති කෙනෙක් ඉන්නවා නම්. හරි, දැනට තියෙන විශේෂතම ගැටලුව කීපයක් තමයි මේ විදිහට ඔයගොල්ලන්ගේ අර ට්‍රේඩින් සිස්ටම් එක හරි විදිහට ට්‍රේඩින් සිස්ටම් එක follow නොකරන එක. ඉතින් මේ වෙද්දි තියෙන හොඳම ට්‍රේඩින් සිස්ටම් එක දැන් අපි පාවිච්චි කරන අපි ෆලෝ කරන සිස්ටම් එක මොකක්ද කියලා හැමදාම වගේ ගොඩක් අය අහනවා. ඉතින් අපේ පරණ වීඩියෝස් තියෙනවා ගොඩක්. ඒ වීඩියෝස් ටික බලන්න ඕන අලුත් නම් අපේ channel එකට. ඒ වීඩියෝස් වල අපි කතා කරලා තියෙනවා අපේ සිස්ටම් සම්බන්ධව, ඉන්ඩිකේටර් සිස්ටම් සම්බන්ධව, ස්ට්‍රැටජිස් සම්බන්ධව. ඉතින් මම නැවත නැවතත් ඒ දේවල් මතක් කරන්න යන්නේ නැහැ. මොකද හැමෝම වගේ දන්නවා, අපිත් එක්ක හිටපු අය දන්නවා. ඉතින් නොදන්න අයට මේ පොඩි මතක් කිරීමක් කරන්නේ. අපි ඉස්සරහදී අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක සම්බන්ධව ඒක යූස් කරන්නේ කොහොමද, හරි විදියට සිග්නල් එකක් ගන්නෙ කොහොමද කියලා අපි ඉස්සරහදී කතා කරන්න බලාපොරොත්තු වෙන MT4 chart එකත් එක්ක එකතු වෙලා. ඉතින් මේ වෙද්දිත් ඔයා තවමත් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් පාවිච්චි කරන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් යූස් කරලා බලන්න. අපි කියන්නේ අපේ සිස්ටම් එක විතර අපේ සිස්ටම් එකම යූස් කරන්න කියලා. නොඑක් සිස්ටම් තියෙනවා. ඉතින් ඕගලන්ට කැමති දෙයක් පාවිච්චි කරලා බලන්න පුළුවන්. ඉතින් අපි වගකීමක් ඇතුව ඕගලන්ට දෙන්නේ අපේ සිස්ටම් එක 85% විතර හොඳ winning rate එකක් තියෙනවා. ඉතින් සක්සස් ෆුල් ට්‍රේඩර් කෙනෙක් විදියට දිගටම හරියට ට්‍රේඩ් කරන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් ඔය හැමෝම මාකට් ඇනලයිස් කරලා ට්‍රේඩ් කරනවා කියලා කිව්වට ඇත්තටම යාළගේ ඇතුලේ තියෙන්නේ ඔවාගේ දෙයක් නෙමෙයි. එයාලා අනිවාර්යෙන් සිග්නල් එකක් යූස් කරනවා. ඉතින් ඒ සිග්නල් එකට අනුව ට්‍රේඩ් කරලගෙන තමයි ලෝකෙ ඉන්න ඕනම ට්‍රේඩර් කෙනෙක් සක්සස් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන් කියලා මැනුවලි ඇනලයිස් කරගෙන ට්‍රේඩ් කරනට වඩා ඉන්ඩිකේටර් සිස්ටම් එකක් හරහා ස්ක්‍රිප්ට් එකක් හරහා ඇනලයිස් කරලා ඒක කන්ෆර්ම් කරගෙන ට්‍රේඩ් කරන එක තමයි සාර්ථකම වැඩේ වෙන්නේ. හරියටම හරි ට්‍රේඩර් කෙනෙක් නම් අන්න ඒ විදිහට තමයි ට්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් මේක බිස්නස් එකක් විදිහට දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් කාලෙන් කාලට ලොස් වෙවි, ප්‍රොෆිට් වෙවි කරනවා නම් මේ බිස්නස් එක ඇත්තටම වැඩක් නැහැ. ඔයා දිගටම සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් විදිහට, ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉස්සරහට යනවා නම් අනිවාර්යෙන් ඔයා binary.com එක සම්බන්ධ වෙලා ඒ හරහා අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් සිග්නල් අරගෙන ඒ හරහා ට්‍රේඩ් කරන්න. ඉතින් අපි කතා කරමු කොහොමද අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක වැඩ කරන්නේ සහ ඒක ඇඩ් කරගන්නේ කොහොමද, ඉන්ස්ට්‍රෝ කරගන්නේ කොහොමද, ඒකෙන් ට්‍රේඩ් එකකට යන්නේ කොහොමද, සිග්නල් කන්ෆර්ම් කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේදී කතා කරන්නම්. ඊට කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. හරි, ඉතින් ඔයගලන්ට මුලින්ම අවශ්‍ය වෙන්නේ binary.com account එකක් නේ. binary.com account එක ඔයගලන්ට මුලින්ම අවශ්‍ය වෙනවා. ඒකට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා account එක open කරගන්න. ඉතින් ඒ වගේම SQL account එකක් අවශ්‍ය වෙනවා. SQL account එකක් open කරගන්න විදිහත් අපේ වෙබ්සයිට් එකේ සම්පූර්ණයෙන් සිංහලෙන් තියෙන article එකක් දාලා. ඒ වගේම අපේ learn blog යටතේ ගියොතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් candlestick pattern සහ support and resistance ඒ වගේ සම්බන්ධව articles කීපයක් තියෙනවා. ඒ articles ටිකත් කියවන්න පුළුවන් ඔයගලන්ට.
ඉතින් ඊළඟට ඔයගලන්ට අවශ්‍ය වෙනවා MT4 account එකක්. MT4 කියන්නේ MetaTrader 4 account එකක්. මේකෙදී තමයි අපි market එක අපි analyze කරන්නේ manual trading කරද්දී. ඉතින් අපි market analyze කරන්න භාවිතා කරන්නේ MT4 MT5 කියන platform. ඉතින් දැනට මම භාවිතා කරන්නේ ගොඩක් user friendly විදිහට මට පාවිච්චි කරන්න පුළුවන් MT4 platform එක. ඉතින් මම forex trade කරන නිසා මගේ දැනට FBS real account එකක් තමයි මෙතන තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් FBS ලගේ demo account එකක් open කරගෙන වැඩේ කරගෙන යන්න. real demo කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකම market එක තමයි වැඩ කරන්නේ. ඉතින් මේ market එක මෙහෙම තියෙන chart එක අපි මුලින්ම අපි user friendly විදිහට අපි customize කරගන්න ඕනේ. ඉතින් MT4 ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මගේ MT4 ගැන කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මම description එකේ මට පුළුවන් නම් link එක දාන්නම්. ඉතින් ඕගොල්ලෝ මෙන්න මේ වගේ chart එකක් තමයි මුලින්ම ඕගලන්ට ලැබෙන්නේ MT4 එක ගත්තම. මේක තියෙන්නේ bar විදියට. ඉතින් ඒක candlestick විදියට අපි change කරගන්න ඕනේ. candlestick විදියට වෙනස් කරගත්තම මෙන්න මේ විදියට ඕගලන්ට බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ chart එක customize කරන හැටි ගැන මම වැඩි කතා කරන්න නැහැ. chart එක customize කරගන්න එක ගොඩක් සරලයි. හරි අපි මෙතෙන්දී අපේ indicator system එක මේකට add කරලා පෙන්වන්නම් කොහොමද මේක signals වැඩ කරන්නේ කියලා. MT4 chart එකට MT5 chart එකට indicator system එකක් set up කරගන්නේ කොහොමද කියලා අපේ වීඩියෝ එකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම තියෙනවා මේ අපි කොහොමද හරියට MT4 MT5 chart වලට indicator system එකක් set up කරගන්නේ කියලා. ඔයගලන්ට පේන්න ඇති මෙතන ඊතලයක් වගේ අයිකන් එකකින් තමයි අපිට සිග්නල් පෙන්වන්නේ. මෙතෙන්ද ඉන්ඩිකේටර්ස් දෙකක් අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එකේ ඉන්ඩිකේටර්ස් 6ක් තියෙනවා. ඉතින් ඒ ඉන්ඩිකේටර්ස් 6න් මම විශේෂයෙන්ම භාවිතා කරන ඉන්ඩිකේටර්ස් එකක් තමයි මෙතෙන්දී ඔයගලන්ට ඇඩ් කරලා පෙන්නුවේ. ඉතින් මේ තියෙන්නේ අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එක සෙට් අප් කරාම ඉන්ඩිකේටර් සිස්ටම් එක හරහා ලැබෙන සිග්නල් එක අපිට ලැබෙන ආකාරය තමයි මෙතන මේ විදිහට chart එකේ අපිට පේන්නේ. ඉතින් ඔවා මේ වෙද්දි අලුත් කෙනෙක් නම් කියන්නේ binary.com binary trading forex trading වලට අලුත් කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් අනිවාර්යෙන් මේ සිස්ටම් එක පාවිච්චි කරලා බලන්න. අලුත් කෙනෙක් වුණත් පරණ කෙනෙක් වුණත් සිස්ටම් එක යූස් කරලා නැත්නම් අනිවාර්යෙන් යූස් කරලා බලන්න. මේක අවශ්‍යයි නම් මට කතා කරන්න පුළුවන්. මගේ නම් දෙක පල්ලා description එකේ තියෙනවා. ඒ විදිහට ඔයගලන්ට මේක අරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඇත්තටම ගොඩක් සක්සස් විදිහට අපි ට්‍රේඩ් කරන්න පුළුවන්. දවසට ට්‍රේඩ් 3ක් 4ක් පහක් වගේ හොඳට දාන්න පුළුවන්. හොඳට ඔඩර්ස් ප්ලේස් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේකෙදි වෙන්නේ ඇත්තටම මේකෙදි වැඩ කරන ස්ක්‍රිප්ට් එකට අනුව තමයි මේ අපිට සිග්නල් එක ලැබෙන්නේ. ඉතින් ඒ ලැබෙන සිග්නල් එක අපි හරියටම කන්ෆර්ම් කරගෙන අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි සිග්නල් වැඩ කරන්නේ සපෝට් ඇන් රෙසිස්ටන්ස් වලට අනුව ට්‍රෙන්ඩ් ලයින් වලට අනුව කලින් වැඩ කරන ලද මාකට් එකට අනුව තමයි මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක හරහා අපිට සිග්නල්ස් ලැබෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් සක්සස් විදියට ට්‍රේඩ් කරන්න පුළුවන්. අපි මෙතෙන්දි මේ ඉන්ඩිකේටර් අපේ කස්ටමයිස් කරපු ඉන්ඩිකේටර්ස් වලට අමතරව අපි ඩිෆෝල්ට් ඇඩ් කරනවා තවත් ඉන්ඩිකේටර් එකක් ස්ටොකැස්ටික් ඉන්ඩිකේටර් එක. ඉතින් ඒ ස්ටොකැස්ටික් ඉන්ඩිකේටර් එක ඇත්තටම ගොඩක් වැදගත් අපිට ගොඩක්ම වැදගත් අපිට මේ ට්‍රේඩ් කරගෙන යද්දි. රයිට් මේ තියෙන ස්ටොකැස්ටික් ඉන්ඩිකේටර් එක මම මෙතෙන්ට ඇඩ් කරගත්ත ඔයගලන්ට පේනවා ඇති. මේ ස්ටොකැස්ටික් ඉන්ඩිකේටර් එකත් එක තමයි අපි ට්‍රේඩ් එකක් හරියට කන්ෆර්ම් කරගන්නේ. ඉතින් මමගේ කලින් වීඩියෝස් ඔත් තියෙනවා ගොඩක් අපි කොහොමද ස්ටොකැස්ටික් එකත් එක්ක මේ ට්‍රේඩ් එකක් කන්ෆර්ම් කරගන්නේ කියලා. ඉතින් මම ඔයගලන්ට එක අවස්ථාවක් පැහැදිලි කරන්නම් කොහොමද හරියටම අපි ට්‍රේඩ් එකක් කන්ෆර්ම් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන මාකට් එක අප් වෙලා ඇවිත් තියෙන මේ 1 මිනිත් chart එක තමයි පාවිච්චි කරන්නේ මෙතෙන්ට. ඉතින් මේ අප් වෙලා ආපු මාකට් එකේ මෙන්න මේ කැන්ඩල් එක මේ green candle එකේදී ඉන්ඩිකේට් කරලා තියෙනවා මේක රිවර්ස් වෙනවා කියලා මාකට් එක. ඒ මාකට් එක රිවර්ස් වෙනවා කියලා ඉන්ඩිකේට් කරද්දී අපිට මේ ස්ටොකැස්ටික් එකේ රෙඩ් ලයින් එක මෙතන 80 ලයින් එක මෙතන තියෙන 80 ඩිෆෝල්ට් වෙන ලයින් එක. ඒ 80 ලයින් එක ක්‍රොස් කරගෙන ගිහින් තියෙනවා.
මෙන්න මේ අවස්ථාවේදී පසුවේ ලයින් එක ක්‍රොස් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ක්‍රොස් කරගෙන ගියපු අවස්ථාවේදී අපිට පුළුවන් හරි විදියට තේරුම් ගන්න. ඒ කියන්නේ කන්ෆර්ම් කරගන්න පුළුවන් ට්‍රේඩ් එක මේ ට්‍රේඩ් එක මෙතනින් එහාට ඩවුන් වෙන්නේ කියලා. ඉතින් අපිට 5 මිනිත් වගේ හොඳ ඕඩර් එකක් ප්ලේස් කරන්න පුළුවන් එතෙන්දී. ඉතින් අනිවාර්යෙන්ම ඔයා මෙතෙන්දී ට්‍රේඩ් එකක් දාද්දී ලයින් එක ක්‍රොස් වෙනකම් බලාගෙන ඉන්න ඕනේ. හරිද? එහෙම නැතුව ට්‍රේඩ් කරන්න ගියොත් ඕගොල්ලන්ට ලොස් වෙන්නත් පුළුවන්. ඉතින් මේ සිස්ටම් එක හරියටම තේරුම් අරගෙන වැඩේ කරගන්න. ඉතින් ගොඩක් හොඳයි ඉන්ඩිකේටර් සිස්ටම් එක පාවිච්චි කරලා වැඩේ කරගනිද්දී අපිට ගොඩක්ම ලොස් එක කවර් කරගෙන වැඩේ කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව, රයිට්? ඉතින් තම තවස්තාව ඕගලන්ට ඒ වගේ අවස්ථාවක් වෙනවා. ඉතින් මේ 1 මිනිත් චාට් එක නිසා අපිට ගොඩක්ම ට්‍රේඩ් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ට්‍රේඩ් කීපයක්ම දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි, මෙන්න මෙතන මේ අවස්ථාව බලන්න. දැන් මෙතෙන්දී මේ මාකට් එක මෙතන රෙඩ් ලයින් රෙඩ් කැන්ඩල් එකක් මෙතන තියෙන්නේ, වයිට් කැන්ඩල් එකක්. ඉතින් මේ කැන්ඩල් එක ඩවුන් වීගෙන යද්දී, හරිද, මෙතෙන්දී අපිට ඉන්ෆෝම් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙතන සිග්නල් දෙකම ලැබිලා තියෙනවා අපිට. හරි, මේ ෆැක්ටර් එකම ලැබිලා තියෙනවා අපිට. අනිත් ඉන්ඩිකේටර් එකනොත් අපිට මෙතෙන්දී ට්‍රේඩ් මේ ට්‍රේඩ් කරන්න කියලා මාකට් එක ඩවුන් වෙන්නේ කියලා සිග්නල් එක දීලා තියෙනවා. නමුත් අපි ට්‍රේඩ් කරන්නේ ස්ටොකැස්ටික් ඉන්ඩිකේටර් එක මේ ලයින් එක ක්‍රොස් වෙන අවස්ථාවේදී, රයිට්? ඉතින් ඒ ලයින් එක ක්‍රොස් වෙන අවස්ථාවේදී අපි ට්‍රේඩ් එක දැම්ම නම්, අපි විනාඩි 5ක වගේ ට්‍රේඩ් එකක් දැම්ම නම් අපි ඇත්තටම මේ ට්‍රේඩ් එක වින් කරනවා. ඉතින් මේ වගේ ට්‍රේඩ් කිහිපයක් ඕගොල්ලන්ට සාර්ථකව මේ හැම අවස්ථාවකදීම ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම ස්ටොකැස්ටික් ලයින් එකත් එක්ක අපේ ඉන්ඩිකේටර් එක ඇටච් කරගෙන ඉන්ඩිකේටර් එක ෆලෝ කරනවා නම් අනිවාර්යෙන් ගොඩක් හොඳ විනින් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. ට්‍රේඩ් 10ක් වුණත් ඔයාලට දවසකට ප්ලේස් කරගන්න පුළුවන් නිවැරදි ආකාරයට. හරිද? ඉතින් ඇත්තටම ගොඩක් සක්සස්ෆුල් ඉන්ඩිකේටර් සිස්ටම් එකක් තමයි මේක. ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් දැනට ගොඩක් අය හොඳ ප්‍රොෆිට් එකක් ගන්නවා. ඉතින් අනිත් අයටත්, ඒ කියන්නේ මේක භාවිතා නොකරන අය ඉන්නවා, ඉතින් තවමත් ලොස් වෙච්ච අය ඉන්නවා, ලක්ෂ ගණන් ලොස් වෙච්ච අය මට කතා කරනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හොඳ ඉන්වෙස්ට් එකක් විදියට නෙමෙයි, ඉන්වෙස්ට් එකක් කරලා පටන් ගන්න පුළුවන් නැවත binary.com කියන බිස්නස් එක හරියට හරි විදියට. ඉතින් මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නැවත ට්‍රේඩ් කරන අයට සහ නිවැරදිව මේ බිස්නස් එක කරන්න ඉන්න අයට. ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලන්ට මේක අවශ්‍ය නම් ගන්න පුළුවන්, මට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කතා කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි නිවුස් ට්‍රේඩින්. මේ නිවුස් වලට අනුව ට්‍රේඩ් කරන්න නිවුස් ටික අනිවාර්යෙන් මකරින්න. පල්හම මම ලින්ක් එක දාන්නම්. ඔයගොල්ලෝ නිවුස් බලන්නේ කොහෙන්ද කියලා මම හරියට දන්නේ නැහැ. මම නිවුස් බලන වෙබ්සයිට් එක ඔයගොල්ලෝ පල්ලි හා ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා ඒ සම්බන්ධව. ඒ වීඩියෝ එකත් බලන්න, ඒකෙන් ඔයගොල්ලන්ට හොඳ අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට නිවුස් වලට අනුව, ඉන්ඩිකේටර් සිස්ටම් එකේ සිග්නල් වලට අනුව හරි විදිහට ට්‍රේඩ් කරොත් ඔයගොල්ලන්ට පුළුවන් සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයගොල්ලන් ලයිෆ් එක චේන්ජ් කරගන්න ඇත්තටම. ඉතින් ඕනම කෙනෙක් මේ බයිනරි ට්‍රේඩින් සම්බන්ධව ඉගෙන ගනිද්දී කාලයක් යනකම් ලොස්ට් වෙනවා. ඒක සාමාන්‍ය තියරිය, සාමාන්‍ය දෙයක්. ඉතින් ඇත්තටම ඒක ඕනම කෙනෙක්ට පොදු කාරණාවක්. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට පුළුවන් ඇත්තටම ඔයගොල්ලන්ගේ ලයිෆ් එක වෙනස් කරගන්න අවශ්‍ය නම් උනන්දුව උත්සාහය අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ගේ මයින්ඩ් සෙට් එක ඇත්තටම ගොඩක් වැදගත් බයින ට්‍රේඩින් වලදී. ඉතින් මේකට ඇඩිට් වෙලා කරන්න යන්නත් එපා. ගොඩක් අය බැහි වෙලා තමයි ඉන්නේ මේකට සූදුවක් වගේ. ඉතින් එහෙම කරන්න යන්න එපා. මේකට ඔයාලා මේක බිස්නස් එකක් විදියට හිතාගෙන දවසකට ලිමිට් ටැග් තියාගෙන වැඩ කරන්න, ලිමිට් ටැග් තියාගෙන ට්‍රේඩ් කරන්න, ලිමිට් ටැග් තියාගෙන ටාගට් ටැග් තියාගෙන වැඩේ කරන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට පුළුවන්, ඕගොල්ලන්ටම දැනේවි, ඕගොල්ලෝ නිවැරදිව වැඩේ කරගෙන දිගටම සක්සස්ෆුල්, ඔල්වේස් සක්සස්ෆුල් ට්‍රේඩර් කෙනෙක් විදියට වැඩ කරනවා කියලා. ඉතින් අපිත් එක්ක වැඩ කරන්න කැමති අය ගොඩක් ඉන්නවා. ඉතින් අපේ කෝස් කරනවාද කියලා ගොඩක් අහනවා. අපි නම් කෝස් එකක් දැනට කරන්නේ නැහැ. ඒ ඊට අමතරව අපි කරනවා මේ අපේ ටික් ට්‍රේඩින් ස්ට්‍රැටජියක් තියෙනවා. කලින් වීඩියෝස් දෙකක් තුනක් අපි ලයිව් ට්‍රේඩින් කරන වීඩියෝස් දාලා තියෙනවා ලයිව් account වල. ඉතින් ඒක ඔයගලන්ට බලන්න පුළුවන්. ඒක බලලා ඒක ඉගෙන ගන්න අවශ්‍යතාවයටත් මට කතා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අද කතා කරා ගොඩක් දේවල් අපි. එතන ඉස්සරහට තව සතියකින් විතර මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. වෙනද වගේ නැහැ, අනිවාර්යෙන් සතියකින් විතර වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඉතින් ඒ වීඩියෝ එකෙත් අපි ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත්ම ස්ට්‍රැටජියක් ඒ වීඩියෝ එකෙන් බලාපොරොත්තු කතා කරන්නේ. ඉතින් ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ වගේම channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා සම්බන්ධ වෙන අපේ channel එකත් එක්ක. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. ඔයගොල්ලන්ට සුබ දවසක්.